පුරාවිද්‍යාවට ස්තුතිවන්ත වෙන්න අතීතය පිළිබඳව නිවැරදි දැනුමක් අපට ලැබී තිබෙනවා. පෞරාණික ලියකියවිලි සත්ව ඇටසැකිලි සහ ප්‍රාග්ඓතිහාසික පොසිලවලින් අපේ ඉතිහාසය පිළිබඳව අපි මේ වන විට ලබාගෙන තිබෙන දැනුම් සම්භාරය ඉතාමත්ම විශාලයි. පෘථුවිය නිර්මාණය වුණු හැටි සහ අපේ මුතුන් මිත්තන් එදා ජීවත් වුණු හැටි පිළිබඳව අපි විසින් මේ වන විට ලබාගෙන තිබෙන දැනුම හොඳම උදාහරණයකි. නමුත් අප පෘථුවිය ඉතාමත්ම විශාල ස්ථානයක්. එම නිසා මෙතෙක් ඇසෙන ගැටුණු ගුහාවන් ජලාශයන් සහ නොයෙකුත් අභිරහස් ස්ථානයන් අනන්තවත් ඇති. ඇතැම් විට අපේ ඉතිහාසය පිළිබඳව අපි දැන සිටි සියලු දේ බොරු කිරීමට සමන් පුරාවිද්‍යාත්මක සාක්ෂියම ස්ථානවල තිබෙන්නට පුළුවන්. අද අපි ඔබ දැනුවත් කරන්නේ එවැනි එක් අවස්ථාවක් පිළිබඳවයි. පුරාවිද්‍යාඥයින්ට අනුව නූතන මානවයා මෙලොව පහළ වී වසර ලක්ෂ දෙකක් පමණ වෙනවා. ඊට පෙර මිනිසා ශිලායුග මානවයා හෙවත් නියන්ඩතාල් අවස්ථාවේ පසු අතර වසර මිලියන 4කට පෙර වානර අවධියේ පසු වුණා. වසර බිලියන 2.1කට පමණ පෙර අප න්‍යෂ්ටියක් සහිත සෛලයක් සිටින්නට ඇති. ඉතින් අන්නේ විදියට තමයි අපේ පරිණාමය සිදු වුණේ. නමුත් එම සම්මත පරිණාම කාල රේඛාව අභියෝගයට ලක් කරමින් අලුත් තොරතුරු රැසක් මේ වන විට හෙළි වී තිබෙනවා. ඒ විසින් අපට පවසන්නේ කුඩා කල සිට අප අසා තිබුණු ඉතිහාස කතාවට හාත්පස වෙනස්ම එකක්. 1989 වර්ෂයේදී ආධුනික පොසිල එකතු කරන්නෙකු වූ විලියම් ජේ මයිස්ටර් මහතා ලෝකේම මවිතයට පත් කිරීමට සමත් පොසිලයක් සොයාගෙන තිබුණා. ඇමරිකාවේ යූටා ප්‍රාන්තයේ ඩෙල්ටා නගරයෙන් නොවුට හමු වී තිබුණේ මිනිස් පා සටහන් පොසිලයන්. එය සාමාන්‍ය පා සටහනක් නම් නොවෙයි. එය US-13 ප්‍රමාණයේ සපත්තුවක පා සටහනක්. සපත්තු පා සටහනක පොසිලයක් හමුවීම එතරම් පුදුමයට කරුණක් නොවෙයි. මොකද පැරැන්නන් හම්බලින් හදපු සපත්තු භාවිතා කර තිබුණා. නමුත් එම සපත්තු අඩියට ට්‍රයිලෝබයිට් ජීවයකු පෑගී තිබීම මුළු විද්‍යා ලෝකයේම පුදුමයෙන් පුදුමයට පත් කිරීමට සමත් කරුණක් වුණා. මොකද ට්‍රයිලෝබයිට් යනු කකුලුවන්ට නෑකම් කියන අපෘෂ්ඨවංශික කුඩා මුහුදු ජීවියෙන්. පුදුමයට කරුණ නම් මෙම ජීවීන් මෙලෝ වාසය කරේ මීට වසර මිලියන 250 සිට 600 දක්වා වූ කාලයක් ඇතුළත පමණයි. ඉතින් මීට වසර මිලියන 2කට පමණ පෙර පරිණාමය වූ මිනිසෙකුගේ පයකට වසර මිලියන 500කට පමණ පෙර වාසය කරපු ජීවියෙකු පෑගුණේ කෙසේද? ඒ වගේම මිනිසා සපත්තු පැලඳියේ වසර දහස් ගණනක් ඇතුළතයි. ඉතින් වසර මිලියන 500ක් තරම් පැරණි එම පොසිලය මුළු විද්‍යාලෝකයේම කම්පණය කිරීමට සමත් වුණා. මොකද එය අපි මෙතෙක් දැන සිටි ඉතිහාස කතාවට හාත්පස වෙනස්. ලෝ වටා විද්‍යාගාර තුනක එය පරීක්ෂණයට ලක් කර අතර එය වසර මිලියන 500ක් තරම් පැරණි බව හෙළි වුණා. ඔහු එම ප්‍රදේශයේ පරීක්ෂා කරේ ට්‍රයිලෝබයිට් පොසිලයන් සොයා ගැනීමට උනන් ඔහුට හමු වී තිබුණේ පා සටහනකට කාවැදී සිටි ට්‍රයිලෝබයිට් පොසිලයන්. මීට වසර මිලියන 500කට පමණ පෙර අදාළ සපත්තු අඩියට එම සත්වයා පෑගෙන විට ඇතැම් විට එම සත්වයා පන පිටින් සිටින්නට ඇති. එය මඩ සහිත ස්ථානයක පිහිටි නිසා තමයි මෙතරම් කාලයක් ආරක්ෂා වී තිබුණේ. එම පා සටහන දෙස බැලූ බැල්මට එය නූතන මිනිසා විසින් නිමැවූ සපත්තු අඩියකට ඉතාමත්ම සමාන බව පෙනෙනවා. එවගේම සපත්තු අඩියේ විලුඹ කොටසද හොඳින්ම කැපී පෙනෙනවා. 1917 ජනවාරි 15 වෙනිදා නෙවාඩාවල කැනීම් බැඩපොළක සේවකයෙකුට වසර මිලියන 250ක් පමණ පැරණි නූතන මිනිසා විසින් නිපද වූ සපත්තුවක අඩියකට ඉතාමත්ම සමාන පොසිලයක් හමු වී තිබුණා. එය පරීක්ෂාවට ලක් කිරීමෙන් පසුව එය ට්‍රයාසික් යුගයට අයත් එකක් බව වැඩිදුරටත් සනාථ වී තිබෙනවා. වසර මිලියන 250 සිට 500 දක්වා වූ කාලය ඇතුළත මිනිසෙකු තියා පෘෂ්ඨවංශිකයෙකුවත් සිටින්නට ඉඩක් නැහැ. ඉතින් වසර මිලියන 500ක් පමණ පැරණි මෙම පා සටහන මිනිසෙකුට අයත් එකක් වන්නේ කෙසේද? එය අප විසින් ඉගෙනගත් ඉතිහාස කතාවට හාත්පස වෙනස් වෙනවා. ඇතැම් විට එදා අද මෙන් දියුණු මිනිස් ශිෂ්ටාචාරයක් පැවතියා වෙන්න බැරිද? ඔබේ අදහස අපි සමග බෙදා ගන්නට අමතක කරන්නට එපා. ඔබ තාමත් අපිව සබ්ස්ක්‍රයිබ් කර නොමැති නම් මේ දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. එවගේම කුඩා සීනු වෙබ්බොත් අලුත් වීඩියෝ දාපු ගමන් ඔබට දැනගන්නටත් පුරුවන්. ඔබ නොදන් මෙවැනි වටිනා දේ දිනපතා දැනගන්න නොදුටු ලෝකයේ සමග රැඳී සිටින්න.